නිරෝගී ජීවිතයක් අපට කොයිතරම් වටිනවද? එහෙනම් ඒ නිරෝගීකම වගේම අපිව අඩපණ කරන රෝගාබාධයන්ගෙන් වැළකී ඉන්න සහාය රෝගාබාධ ගැන දැනගැනීමත් ඒ තරම්ම වටිනවා. ඒ දැනුවත් භාවය ඔබට ලබා ගන්න නිවැරදි විදිහට දැනුවත් වෙනවා නම් ගොඩක් වෙලාවට ඔබේ නිරෝගීකම ඔබට රඳාපවත්වා ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් ඒ නිසායි හැමදාමත් ආදරණීය ජීවිතයක් එක්ක අපි ඔබේ ජීවිතයට නිරෝගී සුව ළඟා කරන්න මේ අවශ්‍ය දැනුම් සම්භාරය ඔබට බොහොම ආදරයෙන් අරගෙන එන්නේ. ඉතින් අදත් සූදානම් වෙනුවෙන් මේ කාලය වෙන් කරන්න. අද දවසේ අපි සූදානම් ඉන්නවා කතා කරන්න වහුගඩු රෝග පිළිබඳව, විශේෂයෙන්ම වහුගඩු ගල් හඳුනාගන්නේ කොහොමද, මොකක්ද මේ රෝගය, කොහොමද මේ දේවල්ට ප්‍රතිකාර කරන්නේ කියන කාරණාව ගැන කතා කරන්න. ඉතින් අද වෙනකොට සමාජයේ හැම කෙනෙක්ටම ගොඩක් වෙලාවට තියෙන රෝගී තත්ත්වයක් සහ අපි විශේෂ අවධානයක් නොදෙන රෝගී තත්ත්වයක්. ඒ නිසා මේ ගැන කතා කරමු, දැනුවත් වෙමු. අද අපිත් එක්ක එකතු වෙනවා ඒ වෙනුවෙන් වහුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හේයන්තුඩුව මහතා. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. ඉතින් අද බොහොම කාලීන මාතෘකාවක් අරගෙන අපි ඔබ හමුවට ඇවිත් තියෙනවා. මේ වෙද්දී ඔබ වකුගඩු රෝගය සම්බන්ධව විවිධ දැනුම්පත් වීම් හොයන ගමන් ඇති. එහෙම නැත්නම් වකුගඩු රෝගය පිළිබඳව යම්කිසි ඔබටත් එවැනි රෝගී තත්ත්වයක් තිබෙනවාද, ඒ සඳහා යම්කිසි විදිහට ඖෂධ ලබා ගන්න එහෙම අවස්ථාවක ඉන්න පුළුවන්. ඉතින් ඒ ඔබටත් අවස්ථාව තිබෙනවා අද දවසේ ආදරණීය ජීවිතය අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. වෛද්‍යතුමන් වෙනුවෙන් ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් යම්කිසි ගැටළු සහගත තිබෙනවා නම් අපි කතා කරන අපේ සුපුරුදු දුරකථන අංකයට 0115 299 299 0115 299 299 තමයි අපේ දුරකථන අංකය. ඉතින් කතා කරන්න මේ හා සම්බන්ධ ඔබට තිබෙන ගැටලුවට අපි පිළිතුරු දෙන්න සූදානම් ඉන්නවා වෛද්‍යතුමන් එක්ක. වෛද්‍යතුමනි, දැන් වකුගඩු ගල් හඳුනා ගැනීම, වකුගඩු ගල් සම්බන්ධවද විශේෂයෙන් මේ කතා වෙනවා මේ දවස්වල. විවිධ විදිහට අත්දැකීමුත් අපිට ටිකක් අමිහිරි අත්දැකීම් සමාජ තුළ දකින්නත් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි මුලින්ම පටන් ගමු අපේ කතා බහ. මොනවද මේ වකුගඩු ගල් කියන්නේ? එතනින් පටන් ගමු. ඔව්, මම මෙහෙම ප්‍රවේශ වෙන්න ඔබගේ ප්‍රශ්නයට. මිනිසාට විවිධ වකුගඩු රෝග හැදෙනවා. දියවැඩිය වකුගඩු රෝගය, ඒ වගේම අධික රුධිර පීඩනයෙන්ද හැදෙන වකුගඩු රෝග, ඊට අමතරව මුත්‍රායක ප්‍රෝටීන් පිට වෙන වකුගඩු රෝග අපි කියනවා නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමය කියලා. ඉතින් ඒ වගේ එක්තරා තවත් වකුගඩු රෝගයක් තමයි මේ වකුගඩු වල ගල් කියන රෝගී තත්ත්වය. ඉතින් මේක තරමක් සුලභ වකුගඩු රෝගයක් වෙනවා. සාමාන්‍යයෙන් 8%-15% විතර වගේ අපේ ජනගහනය තුළ දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක්. ඉතින් මේ වකුගඩු වල ගල් ඇත්තටම ඇති වෙන්නේ ඔබ දන්නවා අපේ වකුගඩු වලින් කරන ක්‍රියාව තමයි මුත්‍රා පෙරීම. ඉතින් මුත්‍රාවල මේ සාන්ද්‍රණය අධික වුණාම ඒ මුත්‍රාවල තිබෙන ලවණ කැටි ගැසීමක්, අපි කියනවා ස්ඵටිකීකරණය කියලා, එවැනි කැටි ගැසීමක් ඇති වුණාම තමයි මේ වකුගඩු වල ගල් ඇතිවීම සිද්ධ වෙන්නේ. ඉතින් වකුගඩු වල ගල් වකුගඩු වල විතරක් නෙවෙයි මුත්‍රා නාලවල, අපි කියනවා යුරිටර්ස් වල, ඊට අමතරව මුත්‍රාශයේ පවා ඇතිවෙන්නට පුළුවන්. ඉතින් මේක මේ වකුගඩු වල ගල් නිසා තවත් වෙනත් අතුරු ප්‍රතිඵල අපිට අත්විඳින්නට පුළුවන්. විශේෂයෙන්ම මුත්‍රා ආසාදන, ඒ වගේම අවසානයේ සමහරලාට මේ වකුගඩු දෙකේම ගල් තිබුණොත් එහෙම සමහරලාට ඔබගේ වකුගඩු නරක් වීමට පවා සිදුවෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ වකුගඩු ගල් එකපාරක් ඇති වෙලා අපි හිතමු ශල්‍යකර්මයක් මගින් හෝ කිසියම් ක්‍රමයකින් මේ ගල් අයින් කරාට නැවත නැවත ඇති වෙන්නට පුළුවන් කියන කාරණේ. ඉතින් ඒක වළක්වා ගැනීමටත් අපගේ ප්‍රේක්ෂකයන්ට උපදෙස් දෙන්නට මම බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන තුළින්. රෝගයත් රෝගේ වළක්වා ගන්න ක්‍රමත් අද දවසේ ඔබට පුළුවන් ආදරණීය ජීවිතයේ මේ කතාබහෙන් දැනගන්න. වෛද්‍යතුමනි, දැන් අපි රෝගේ මොකක්ද කියලා දැනගත්තා. ඊළඟට මොනවද මේ වකුගඩු ගල්වල රෝග ලක්ෂණ, ඒ ගැනත් කතා කරමු අපි. ඔව්, ඇත්තටම වකුගඩු වල ගල්වල විවිධ රෝග ලක්ෂණ දකින්නට පුළුවන්. ඒක ඇත්තටම මේ ගලේ පිහිටීම අනුව තමයි මේ වකුගඩු ගල්වල රෝග ලක්ෂණ බාහිරයට ප්‍රකාශයටපත් වෙනවද නොවනවද කියන කාරණේ තීරණය වෙන්නේ. උදාහරණයක් වශයෙන් වකුගඩු වේම ගල් තිබෙනවා නේද? ඔබ දන්නවා අපිට වකුගඩු දෙකක් තිබෙනවා තුනටිය ප්‍රදේශයේ පිහිටලා තිබෙන්නේ. ඉතින් ඒ වකුගඩු වල කුඩා ගලක් තිබෙනොත් සමහරවිට කිසිම ඔබට වේදනාවක් රෝග ලක්ෂණයක් අත්දකින්නට නොහැකි වෙන්නට පුළුවන්. නමුත් සමහරවිට මේ ගල විශාල වෙනකොට, එහෙම නැත්නම් අවහිර වීමක් සිද්ධ වෙනකොට ඔබට වේදනාවක්, සමහරවිට තද වේදනාවක් පිටකොන්දේ
එක් පාර්ශවයක හෝ අනිත් පාර්ශවයක වක්වඩුවේ ගල තිබෙන්නේ කොයි පැත්තේද කියන අනුව තමයි රෝග ලක්ෂණ දකුණු පැත්තේද වම් පැත්තේද කියලා ප්‍රකාශයටපත් වෙන්නේ. ඉතින් වේදනාවක් දකින්නට අත්විඳින්නට පුළුවන්. ඊට අමතරව ඔබගේ ගල අර මුත්‍රා නාලවල කියන්නේ යුරිටර්ස් වල ඔබ දන්නා වක්වඩු දෙකේ ඉඳන් පල්ලෙහාට මුත්‍රාශය දක්වා මුත්‍රා නාල ඔස්සේ තමයි අපගේ මුත්‍රා පෙරිලා වකුගඩු වලින් පල්ලෙහාට එන්නේ. ඉතින් මේ මුත්‍රා නාලවල ගල් තිබෙනවා නම් ඒ සමහරලාට ඒ ගල් හිර වෙනවා මුත්‍රා නාලවල. ඉතින් ඔබට ඉතාමත් තද්ද බල කැක්කුමක් උදරේ බඩේ යටි බඩේ වෙන්නට පුළුවන්. දකුණු පස හෝ වම් පස ඉතාමත්ම තද බල කැක්කුමක් ඔබට අත්විඳින්නට වෙන්නට පුළුවන්. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා මේ යුරිටරි කොලික් කියලා. අර යුරිටර්ස් වල මේ මුත්‍රා නාලවල ඒ ගල හිර වුණාම තමයි මේ තද බල වේදනාව දකින්නට හම්බ වෙන්නේ. ඊට අමතරව මේ ගල් මුත්‍රාශය දක්වා එන්නට පුළුවන්. ඒ යුරිටර්ස් දිගේ පල්හැට එන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ මුත්‍රාශයේම ඇති වෙන්නට පුළුවන් ගල්. ඉතින් එසේ මුත්‍රාශයේ ගල් ඇතුණාම ඔබට අපි කියනවා ඩල් පේන් එකක් දල මද කැක්කුමක් යටිබඩ ප්‍රදේශයේ අත්විඳින්නට වෙන්නට පුළුවන්. ඒ වගේම මුත්‍රාවට නිතර නිතර පහවන්නට පිට වෙන්නට පුළුවන් මේ ගල අර මුත්‍රාශය ඉරිටේට් කරන නිසා. මේ ඉතින් ඒක නිසා නිතර නිතර මුත්‍රා පිටවීම, ඒ වගේම මුත්‍රා දැවිල්ල, මුත්‍රාවල බොරපැහැ ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම සමහරලාට මේ ගල් වකුගඩුවේ හෝ මුත්‍රා නාලවල හෝ එහෙම නැත්නම් මුත්‍රාශය තිබෙනට මුත්‍රා සමග ලේ යාම පවා සිදු වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ ගල්ල නිසා මම අර කලින් කිව්වා වගේ මුත්‍රා ආසාදන අපි කියනවා UTI urinary tract infections කියලා. එසේ මේ මුත්‍රා ආසාදන ඇති වෙන්නට පුළුවන්. සමහරවිට ඔබට නිතර නිතර මුත්‍රා ආසාදන ඇති වෙනවා නම් ඔබට ඒකට හේතුව වකුගඩුවල හෝ මුත්‍රාශයේ ගලක් වෙන්නට පුළුවන්. ඉතින් මේව තමයි සාමාන්‍යයෙන් පොදු රෝග ලක්ෂණ ඔබට මුත්‍රා ගල් තිබෙනවා. ඒ රෝග ලක්ෂණ දැන් කල්පනා කරලා බලන්න ඔබට තියෙනවද කියලා. ඉතින් මං හිතන්නේ එහෙම කතා කරද්දිම අපිත් එක්ක අසන්නියක් එකතු වෙනවා. ශිරාණි මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා අනුරාධපුරයේ ඉඳලා. වෛද්‍යතුමන්ට යොමු කරන්න හැකියාව තිබුණා ඔබේ ප්‍රශ්නය. සුබ උදෑසනක් ඔබතුමියට. සුබ උදෑසනක් ඔබතුමියට. වෛද්‍යතුමාට මගේ මහත්තයා තමයි මේ වවුපඩු අමාරුව. ඔව්. එයා මේ වෙනකොට සොල්ටන් පාස්ටි කරනවා උගේ හවුද. ඒ පාස්ටි කරනවා මෙයාගේ අතපය ඔක්කොම ඉදිනවා. කොන්දේ ලකුණු පස්සේ ලොකු වේදනාවක් එනවා. ඒත් එක ඉරට ප්‍රදේශන වේදනාව වෙනවා. ડોක්ටර්ලා කියන්නේ ඉදිමෙන්නේ කකුලෙම ඉදිමෙන්නේ ඒ අයිකල් පැත්තට නිලිය විනිවිද කියලා. නමුත් මෙයා මේ ළඟදී මුත්‍රා කරනකොට මුත්‍රා පිටරෙනකොට ගල් පිටරෙන්න පටන් ගත්තා. ඔව්. ඒ මුත්‍රා ගල් නිසාම ඉදිමෙනවා වෙන්නට බෑ, වෙනත් කාරණයක් විය යුතුයි. ඉතින් ඒ ගැන වඩාත් විස්තර සොයලා බලන්නට ඕනේ. ඒ ස්වාමි පුරුෂයාගේ ගල් ඇති වෙන්නට විවිධ හේතු සාධක බලපාන්නට පුළුවන්. ඉතින් ඒ ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කළ දීර්ඝ වශයෙන් දැනුම් දෙන්නම්. ඉතින් ඔබට ඇත්තටම ඒ රෝග ලක්ෂණ කැක්කුම කිව්වා, වේදනාව කිව්වා. ඉතින් ඒ වේදනාව ඇති වෙන්නේ මේ ගල් නිසා වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ කළ යුතු ඒ අදාළ වෛද්‍යවරයා වෙත නැවත ගිහිල්ලා මේ ගල් ඉවත් කර ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට තමයි සූදානම් විය යුත්තේ. ඉතින් මේ ගල් ඇතිවීමට හේතු ගැන මම මේ වෙලාවෙම සාකච්ඡා භාජනය කරන්නම්. ඉතින් ගල් ඇති වෙන්නට විවිධ හේතු බලපාන්නට පුළුවන්. ඒක මම අපේ නරඹන්නන්ට පහසු වෙන්නට කාණ්ඩ තුනක් ඔස්සේ සාකච්ඡා කරන්න. ගල් ඇති වෙන්නට සමහරලාට ඔබගේ මේ මුත්‍රා වාහිනි පද්ධතියේ අසාමාන්‍යතා, ව්‍යුහාත්මක අසාමාන්‍යතා. සමහරලාට ඔබගේ වකුගඩුවල පිහිටීම වෙනස් වෙන්නට පුළුවන්. සමහරලාට ඔබගේ වකුගඩු වල මේ අපි කියන පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් එවැනි තත්ත්ව, ඒ කියන්නේ බහුකෝෂ්ඨක වකුගඩු රෝගය කියලා තිබෙනවා අපිට පරම්පරාවේ උරුම වන වකුගඩු රෝගය. ඉතින් ඒකේ ව්‍යුහාත්මක අසාමාන්‍යතාවක් තියෙනවා විශාල. ඒ කියන්නේ වතුර බිබිලි වගේ
දෙයකින් වක්ගඩු දෙකම පිරෙනවා කාලයක් යනකොට. ඉතින් එවැනි ව්‍යුහාත්මක අසාමාන්‍යතාවක් තිබෙනවා ඔබගේ වක්ගඩවල ගල් ඇති වෙන්නට පුළුවන්. එසේ නොමැතිනම් මෙඩල්ලරි ස්පොන්ජ් කිඩ්නි කියලා තවත් තත්ත්වයක් තියෙනවා. ඒකත් ඔබගේ වක්ගඩවල තිබෙන අසාමාන්‍යතාවක්. ඒ තත්ත්වයේදීත් වක්ගඩවල ගල් ඇති වෙන්නට පුළුවන්. ඊට අමතරව සමහර වෙලාවල් මේ වක්ගඩු දෙක එකට ඒකාබද්ධ වෙලා අපි කියනවා හෝෂූ කිඩ්නි කියලා. අශ්වලාඩම හැටියට ඔබගේ ශරීරයේ මැද එක අසුවි තිබෙන්නට පුළුවන්. මේකත් දැඩි ව්‍යුහාත්මක අසාමාන්‍යතාවක්. ඒ අසාමාන්‍යතාවයන් නිසා ඔබට වකුගඩු ගල් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම මාර් කිව්වාගේ පිහිටීමේ අසාමාන්‍යතාව වකුගඩුවල, වගේ මුත්‍රා නාලවල, ඒ වගේ මුත්‍රාශයේ මේ අසාමාන්‍යතාවයන් නිසා ඔබට වකුගඩු ගල් ඇති වෙන්නට පුළුවන්. ඊට අමතරව ඔබගේ ශරීරයේ තිබෙන රසායනික සහ පරිවෘත්තීය ක්‍රියාදාමයන් වල තිබෙන වෙනස්කම් නිසා ඔබගේ ශරීරයේ කැල්සියම් අධික නම් විශේෂයෙන් මුත්‍රා සමග කැල්සියම් පිට වෙනවා නම් අන්න එහිදී ඔබට වකුගඩු වල ගල් ඇති වෙන්නට ප්‍රවණතාවය ඉතාමත්ම අධිකයි. ඊට අමතරව ඔක්සලේට් කියන රසායනික ද්‍රව්‍ය මුත්‍රා සමග ඔබගේ ශරීරයේ වැඩි නම් අන්න එහිදී ඔබට මුත්‍රාවල ගල් වකුගඩු වල ගල් ඇති වෙන්නට පුළුවන්. ඊට අමතරව මේ යුරික් අම්ලය කියලා තවත් ඇසිඩ් එකක් තියෙනවා. අන්නේ යුරික් අම්ලයත් වැඩි අයට වකුගඩු වල ගල් ඇතිවීමේ ප්‍රවණතාවය ඉතාමත්ම අධිකයි. ඉතින් මේ රසායනික වෙනස්කමුත් බලපාන්නට පුළුවන් ඔබගේ වකුගඩු වල ගල් ඇතිවීමට. ඊට අමතරව වෙනත් බාහිර සාධක ඔබ පානීය ජලය වතුර අඩුවෙන් බොනවා නම් සාමාන්‍යයෙන් ඔබ වකුගඩු වල ගල් ඇදීම වළක්වා ගැනීමට නම් ලීටර් 3ක් 4ක් වගේ දිනකට පිරිසුදු පානීය ජලය භාවිතා කරන්නට ඕනේ. ඉතින් ඒක පයිතමනි තවත් අපි කතා කරමු වෙලා බල ඇවිත්. වකුගඩු ගල් ඇතිවීමට හේතු පිළිබඳව තමයි අපි කතා කරමින් හිටියේ. මේ වතුර බීමේ අවශ්‍යතාවය සහ වැදගත්කම ඒ වෙනුවෙන්. ඉතින් වතුර අඩුවෙන් පානය කරනවා නම් ඔබ සැමටම ගල් ඇදීමේ සම්භාවිතාව ඉතාමත්ම අධිකයි. ඊට අමතරව ඔබ ඉතාමත්ම අධිකව ලුණු සහිත ආහාර භාවිතා කරනවා නම්, ඒ වගේම මස් මාංශ අධික භාවිතා කරනවා නම් අර යුරික් අම්ලය කියන කොටස ඔබේ ශරීරයේ වැඩිපුර ජනිත වෙනවා. ඉතින් ඒක නිසා ඔබට වකුගඩු වල ගල් ඇතිවීමේ හැකියාව සම්භාවිතාව වැඩි. ඉතින් මේවා තමයි වකුගඩු වල ගල් ඇති වෙන්නට බලපාන හේතු සාධක. ඉතින් මේ අසන්නියගේ ස්වාමිපුරුෂයාගේ සමහරලාට එක හේතුවක් හෝ හේතු කිහිපයක් තිබෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා ඒවා වැඩිදුර සොයා බලා ඊට අනුව ඒට හේතු අනුව ප්‍රතිකර්මය ලබා දීම තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රින්සිපල් එක. ඉතින් ඒ අනුව ඔබ නැවතවරක් ඒ වෛද්‍යවරුන් වෙත යොමු වෙලා අවශ්‍ය පරීක්ෂණ කරගෙන මේක මේ ගල් සෑදීමට හේතුව ඇයි කියන එක හොයාගෙන ඊට අදාළව ප්‍රතිකර්ම ගත යුතු වෙනවා. මේ කතාබහේ තියෙන වැදගත්කම නිසා වෙන මම හිතන්නේ වෛද්‍යමනි ඔබ තමයි සමග සම්බන්ධ වෙන්න තවත් අපේ හිතවතෙක් එකතු වෙනවා. මේ සුමතිපාල මහත්මයා අකුරැස් ඉඳලා අපිත් එක්ක එකතු වෙන්නේ. ඔබතුමන්ගේ ප්‍රශ්න යොමු කරන්න හැකියාව තිබෙනවා. සුබ උදෑසනක් ඔබතුමන්ට. හරි, කතා කරන්න සුමතිපාල මහත්මයා. හොඳයි වෛද්‍යතුමන් සූදානම් වෙන ඔබතුමන්ගේ මිලිමීටර් 5ක ගලක් තමයි කිව්වේ එතුමාගේ භාර්යාවගේ. ඉතින් ඒ සාමාන්‍යයෙන් මිලිමීටර් 5 හෝ ඊට අඩු ගල් ස්වභාවිකවම ඔබේ ශරීරයෙන් බැහැරීමේ හැකියාව ඉතාමත් අධිකයි. ඉතින් ඒක හැබැයි තියෙන තැන අනුව වකුගඩුවේ කොතනද තියෙන්නේ කියන කාරණය අනුව තරමක් වෙනස් වෙනවා. නමුත් බොහොම හැකියාවක් තිබෙනවා ඒක ඖෂධ මගින් සහ
හොඳින් ජලය පානය කිරීමෙන් සහ වෙනත් ක්‍රමවේදවලින් මේක එළියට දාගන්නට. නමුත් මිලිමීටර් 5ක් 10ක් අතර ගල් 50%ක සම්භාවිතාවක් පමණයි තිබෙන්නේ ඉවත් වෙලා යන්නට ඔබගේ ශරීරයේ. ඉතින් මිලිමීටර් 10ට වඩා වැඩි ගල් ඉතාමත්ම විරලයි ස්වභාවික ක්‍රමවලින් ඉවත් වෙලා යන්නේ. ඉතින් අපි ඒක නිසා ඔබගේ දැන් භාරයාවගේ මිලිමීටර් 5ක ගලක් තිබෙන්නේ. ඉතින් ඒ ගල බොහෝ වෙලාවට පිට වෙලා යන්නට හැකියාව තිබෙනවා. ඉතින් එතෙක් ඔබ ඒ ඖෂධ ලබා ගැනීම සහ නිතර නිතර ඒ ගැන ස්කෑන් පරීක්ෂණ කරන විමසිල්ලෙන් සිටීම කළ යුතු වෙනවා. ඉතින් යම් අවස්ථාවක මේ ගල නිසා අර මං කිව්වාගේ ඒ ගල යුරිටර්ස් වලින් මුත්‍රා නාල වලින් පල්ලෙහාට එනකොට අධික වේදනා ඇතිවීම, ඔය එසේත් නැත්නම් ඒ ගල හිර වෙලා අපි කියන හයිඩ්‍රොනෙෆ්‍රෝසිස් කියන එක වහුවඩු ඉදිමීම වැනි තත්ත්වයට පත්වීම, එසේත් නැත්නම් මුත්‍රා ආසාදන නිතර නිතර ඇතිවීම සහ මේ කාරණා නිසා ඔබගේ භාර්යාවගේ එදිනදා ජීවිතයට බලපෑම ඇති වෙනවන අන්න ඒ අවස්ථාවේදී ශල්‍ය ක්‍රමවේද වලින් මේ ගල ඉවත් කර ගැනීමට ඔබ යොමු වෙන්නට ඕනේ වෛද්‍ය උපදෙස් ඇතිව. වෛතුමනි, දැන් මේ වෙද්දිත් කෙනෙක්ට ඒ ඔබතුමන් මුලින්ම සඳහන් කරපු රෝග ලක්ෂණ තිබෙනවා නම් විතේ මුත්‍රා ආසාදන නිතර ඇතිවෙන එක, මුත්‍රා පහ කිරීමේදී ඇතිවෙන වේදනාව, මෙන්න මේ රෝග ලක්ෂණත් එක්ක කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ කතාබහත් එක්ක අපි හිතනට වඩා මේක සංකීර්ණ රෝගී තත්වයක් නිසා. ඒතර යම් කෙනෙක් අවශ්‍ය නම් මේ රෝගයේ තත්වය හරියටම දැන කියා ගන්න පරීක්ෂණ සඳහා යොමු වෙන්න අවශ්‍ය වෙනවා. ඒ පරීක්ෂණත් මොනවද කියලා අපි කතා කරමු. ඔව්, ඇත්තටම පරීක්ෂණ ගණනාවක් තිබෙනවා. ඔබ මගෙන් එක පරීක්ෂණයක් ඇහුවොත් මම කියන්නේ මේ ස්කෑනින් පරීක්ෂණ, අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් KUB කියන පරීක්ෂණ, ඔබගේ උදරයේ වකුගඩුවල ස්කෑනින් පරීක්ෂණයක්. ඉතින් ඒ පරීක්ෂණය ඔබට පහසුවෙන්ම රජයේ රෝහල කරහා හෝ පෞද්ගලිකයන්සෙන් කරගන්නට පුළුවන්. ඉතින් මේ ස්කෑනින් පරීක්ෂණයෙන් ඔබට ගල් තිබෙනවද කියන කාරණය බොහෝ වෙලාවට දැනගන්නට පුළුවන්. නමුත් ඒකට හසු නොවන ගල් වර්ගත් තිබෙනවා. ඉතින් ඒ සඳහා ඔබ වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය උපදෙස් ඇතුව යොමු වෙන්නට ඕනේ. ඒ පරීක්ෂණත් මම කියන්නම්. NCCT KUB කියලා අපි කියන, ඒ කියන්නේ CT ස්කෑන් පරීක්ෂණයක් සිදු කරලා ඔබගේ ඒ වකුගඩුවල තිබෙන ගල් තව වැඩිදුරටත් විශේෂයෙන්ම අර ස්කෑන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයෙන් මගහැරෙන මිස් වෙන ඒවා අර CT ස්කෑන් පරීක්ෂණයෙන් පහසුවෙන්ම හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඊටත් අමතරව අපි මූලිකව අර එක්ස්රේ GUT කියලා සාමාන්‍ය එක්ස්රේ පරීක්ෂණය ඔබට CT ස්කෑන් සහ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කර ගැනීමට නොහැකි තැනක සිටිනා නම් ඒ සඳහා එක්ස්රේ GUT කියන පරීක්ෂණය උපකාරී වෙනවා. ඊටත් අමතරව මේ UFR පරීක්ෂණය, මුත්‍රා ෆුල් රිපෝට් කියන පරීක්ෂණය, ඒකෙනුත් ඔබට යම් හෝඩු ආවක් ගන්නට පුළුවන් මේ වකුගඩුවල ගල් තිබෙනවද කියලා. විශේෂයෙන්ම අර මම කියපු ස්පටික දකින්නට පුළුවන් මේ UFR පරීක්ෂණයේ සමහර කොටස්වල. ඉතින් ඒ එහිනුත් ඔබට යම් හෝඩු ආවක් දැනගන්නට පුළුවන්. ඉතින් ඒ තමයි හඳුනා ගැනීමේ පරීක්ෂණය. වගේම අර හේතු සොයා ගැනීමට ඔබට ඔබ ශරීරයේ මේ ඔක්සලික් අම්ලයේ තිබෙන ප්‍රමාණය, මුත්‍රා සමග පිට වෙන ප්‍රමාණය, යුරික් අම්ලයේ තිබෙන ප්‍රමාණය, කැල්සියම් ප්‍රමාණ ආදී දේවල් පරීක්ෂා කිරීමෙන් මේකට හේතුව කුමක්ද කියන එක ගැඹුරින් විමසා බලා ඒ අනුව තමයි අපිට මේ රෝගියාට නිසි ප්‍රතිකාර ලබා දෙන්නට පුළුවන් වෙන්නේ. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක දැන් පහසුවෙන් මේ දේවල් හඳුනා ගන්න හැකියාව තිබෙනවා. වැදගත් වෙන්නේ ඔබ අවශ්‍ය මොහොතේදී ඒ සඳහා කඩිනමින් යොමු වීම තමයි. ඉතින් එවැනි විදිහට ඔබ වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වෙලා මේ දේවල් ගැන දැනුවත් වෙලා ඔබේ රෝගී තත්ත්වය හඳුනාගත්තට පස්සේ ඒ සඳහා සිදු කරන ප්‍රතිකාර ගැනත් අපි කතා කරමු. ඔව්, ඒ සඳහා විවිධ ප්‍රතිකාර තිබෙනවා. බොහෝ වෙලාවට අර මම කිව්වා මිලිමීටර් 5 ඊට වඩා අඩු කිසිම රෝග ලක්ෂණයක් නැති නිසා බොහෝ වෙලාවට ඒ කුඩා ගන්න වලින් කිසිම රෝග ලක්ෂණයක් බාහිරයට ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ. ඉතින් ඒවා ඇත්තටම අපි අර ඔබ්සර්ව් කරනවා කියන එක විතරයි කරන්නේ. ස්කෑන් කර කර සහ වෙනත් සංකූලතා ඇති වෙනවද කියන කාරණය පරීක්ෂාවෙන් සිටනවා විතරයි කරන්නේ. එසේ නැතුව මේ ගල නිසා රෝගියාට කිසියම් ප්‍රශ්නයක්, කරදරකාරී තත්ත්වයක්, සංකූලතාවක් ඇති වෙනවා නම් අපි ඒ සඳහා ඖෂධ, ඒ වගේම ශල්‍ය වෛද්‍ය ප්‍රතිකර්ම හරහා මේ සඳහා ප්‍රතිකාරකම වලට යොමු වෙන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම
ඖෂධ වර්ග තියෙනවා ස්ටෝන් එක්ස්පාන්සිව් තෙරපි කියලා විවිධ ඖෂධ තිබෙනවා ඒ මගින් ඔබගේ ඒ ගල පිට කිරීමේ හැකියාව තිබෙනවා කුඩා ගල් ඊටත් අමතරව ශල්‍ය වෛද්‍ය ක්‍රමවේද මේ විශාල ගල් මම කිව් විශේෂයෙන්ම අර මිලිමීටර් 10ට වඩා වැඩි ගල් ඇතිවීමේ ඇති වුණොත් ඒවා පිටවීමේ සම්භාවිතාව ඉතාමත්ම විරලයි. ඉතින් ඒක නිසා මේ ශල්‍ය වෛද්‍ය ක්‍රම විශේෂයෙන්ම කපල කොටලා අයින් කරන්නේ නැතුව අයින් කරන ක්‍රමත් තිබෙනවා. විශේෂයෙන් එක්ස්ට්‍රා කෝපෝරියල් ෂොක් වේව් ලිතෝට්‍රිප්සි අපි කියනවා ESWL කියලා කෙටියෙන්. ඉතින් ඒ ක්‍රමයෙන් ඔබගේ වකුගඩු වලට ඒ ගල තියෙන ප්‍රදේශයට අති ධ්වනි තරංග අල්ට්‍රාසවුන්ඩ් කිරණ පතිත කරලා ඒ මගින් මේ ගල් කුඩා කැබලිති වලට කුඩු කරලා මුත්‍රා සමග පිටවීමට අවකාශය සලසනවා. ඉතින් ඒක එක ක්‍රමවේදයක්. ඊට අමතරව මෙම මුත්‍රාශයේ සහ අර යුරිටර්ස් වල මුත්‍රා නාලවල පල්ලෙහා තිබෙන ගල් අපිට ඒ ශල්‍ය වෛද්‍යවරුන්ට අපි කියනවා යූරොලොජිස් කියලා විශේෂඥ වෛද්‍යවරුන්ට මේ කාර්යතා කරන්න ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් සිස්ටොස්කොපි ඒ වගේම URS කියන යුරිටරොස්කොපි කියන ක්‍රමවේදය මගින් කුඩා කැමරා බට මුත්‍රා මාර්ගය හරහා මුත්‍රාශය සහ අර යුරිටර්ස් වෙත ප්‍රවේශ වෙලා ඒ කුඩා ගල් ඉවත් කිරීම හෝ එසේත් නැත්නම් වෙනත් ක්‍රමවේදයෙන් ලබාගෙන ඒවා ශරීරයෙන් කැපුම් කෙටුම් කරන්නේ නැතුව බැහැර කිරීම හැකියාව වෛද්‍ය විද්‍යාවට සතුව පවතිනවා. ඊටත් අමතරව PCNL කියලා ක්‍රමවේදයක් තියෙනවා, percutaneous nephrolithotomy කියලා. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම කුඩා බටයක් මාර්ගයෙන් වකුගඩුවේ තිබෙන ගල් සිදුරක් සාදලා ඉවත් කරන්නට පුළුවන්. ඊටත් අමතරව නවීනතම ලේස ක්‍රමවේදවලින් අපි කියනවා ලේස ට්‍රිප්සි කියලා. ඒකත් කරන්නේ මේ යූරොලොජිස්ලා කියන විශේෂඥ වෛද්‍යවරුන්. ඒගොල්ලන්ට මේ ක්‍රමවේදය හරහා ඒ ගල් කැබලිටි වලට කුඩා මේවා කරලා ශරීරයෙන් ඉවත් කරන්නට පුළුවන් කිසිදු ශල්‍ය කර්මයක් සිදු නොකර. ඉතින් ඒක ඒ ක්‍රමවේදවලින් තමයි මේ වකුගඩු ගල් වලට ප්‍රතිකාර ක්‍රම බටහිර වෛද්‍ය විද්‍යාව විසින් සිදු කරන ළමයි. ඔව් අයිතුමනි, දැන් අපේ තියෙන වැරදි පුරුදු නිසා, එහෙම නැත්නම් අපේ තියෙන වැරදි වැඩ කටයුතු නිසා තමයි අපි රෝගී තත්ත්වයන්ට නිරන්තරයෙන් භාජනය වෙන්නේ බොහෝ දුරට. ඉතින් ඒ වගේම තමයි වළක්වා ගන්නත් අපට වගකීමක් තියෙනවා. අයිතුමනි, කොහොමද වකුගඩු ගල් වළක්වා ගන්න, කොයි විදිහටද කටයුතු කරන්න? මම හිතන්නේ ඒක අත්‍යවශ්‍යෙන්ම දැන ගැනීම විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ නිරෝගී භාවයත් වෙනුවෙන්. ඔව්, විශේෂයෙන්ම ආහාර පාන රටාව ඔබේ මම අර කිව්වා මේ පානීය ජලය අඩුම තරමේ ලීටර් 3ක්. ඔබ හැබැයි කාය වෙහෙසලා දාඩිය වගුරුවල වැඩ කරන කෙනෙක් නම් ලීටර් 4ක් 5ක් වගේ ගත්තත් කමක් නැහැ. ඉතින් එසේ සිදු කිරීම ඔබට කොපමණ රාජකාරී කාර්යබහුල තිබුණත් ඒ කාර්යය කරන්නට ඕනේ. මේක වළක්වගන්න නම් පළවෙනි උපදේශය ඒක. ඊට අමතරව ඔබ අර මම කිව්වා අධික ලුණු ආහාර, ඒ වගේම අධික මස් මාංශ විශේෂයෙන්ම මේ රතු මස් වර්ග භාවිතය වළක්වා ගැනීම. ඊට අමතරව වයින් වර්ග විශේෂයෙන්ම රෙඩ් වයින් කියන එකකින් හරි යුරික් ඇසිඩ් සහිත ගල් ඇතිවීම මස් වර්ගවලින් වයින් වලින් ඇති වෙනවා, සම්භාවිතාව වැඩි. ඊටත් අමතරව විවිධ ආහාර පාන විශේෂයෙන්ම වට්ටක්කා, ඒ වගේම වම්බටු, හතු වර්ග, ඒ වගේම මල්ගෝවා වැනි ආහාරවලත් ඒ යුරික් අම්ලය වැඩි. ඉතින් ඔබ විශේෂයෙන්ම ඔබගේ පරම්පරාවේ මේ වකුගඩු ගල් රෝග තිබෙනවා නම් ඔබ එවැනි ආහාරවලින් වැළකෙන්නට ඕන. ඊටත් අමතරව අර මම කිව්වා මේ ඔක්සලේට් දැන් අපේ විවිධ ගල් තිබෙනවා, මේ කොමන්ම වැඩිම බහුල ගල් වර්ගය තමයි කැල්සියම් ඔක්සලේට් ගල් වර්ගය. ඉතින් ඒ ගල් වර්ගය වළක්වා ගැනීමට ඒ ඔක්සලික් අම්ලය සහිත ආහාර පාන වලින් වළකින්නට ඕන. ඒවා තමයි විශේෂයෙන්ම අපි දන්නවා මේ අපේ කට්ටිය විටමින් C භාවිතයට ගොඩක් පුරුදු වෙනවා. ඉතින් ඒ විටමින් C විශේෂයෙන්ම ඔබ වැඩිපුර ගන්නවා නම් ඒවා අඩු කරන්නට යොමු වෙන්නට ඕන. මේ මොකද විටමින් C වලින් අවසානයේ ඔක්සලික් අම්ලය තමයි හැදෙන්නේ අපේ ශරීරයේ මුත්‍රා සමග බැහැර වෙනකොට. මේ ඔක්සලික් අම්ලය ඔබට ගල් ඇතිවීමේ සම්භාවිතාව වැඩි. කාන්තාවන් එහෙම විටමින් C වැඩි වශයෙන් භාවිතා කරනවා නේද? ඒක ඇත්තටම අර අධිභාවිතා කරනවා ප්‍රමාණය ඉක්මවා. ඔබට විටමින් C
අවශ්‍ය මිලිග්‍රෑම් 35ක් 50ක් වගේ තමයි දිනකට. ඉතින් ඊට වඩා වැඩියෙන් භාවිතා කරොත් ඔබට මේ රෝගී ඔක්සලික් අම්ලය සහිත ගල් වර්ග ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඊට අමතරව විවිධ ආහාර පාන විශේෂයෙන්ම නිවිති ඒ වගේම මුරුංගා ඊටත් අමතරව බතල ඒ වගේම චොක්ලට් කජු රට කජු තේ කූපි කෝලා බී මාර්ග කුකුවා අඩංගු ආහාර පාන ඉතින් මේවා සියල්ලෙන්ම මේ ඔක්සලික් අම්ලය ඔබගේ ශරීරයේ සහ මුත්‍රාවල වැඩි කරනවා. ඉතින් ඒ නිසා වෙන්න ඔබට යම් පරම්පාරික හෝ පරිවෘත්තීය ප්‍රවණතාවක් තිබෙනවා නම් මේ ගල් හැදෙන්නට ඔබ අනිවාර්යයෙන්ම ගොදුරක් වෙනවා. ඉතින් ඒක නිසා ඔබට ඒ වගේ අර හිස්ට්‍රියක් තිබෙනවා නම් කලින් ගල් හැදිලා තියෙනවා හරි ඒ වගේම පරම්පරාවේ ගල් තිබෙනවා නම් මේ ආහාර පාන වලින් වැළකීලා සිටින එක තමයි ඉතාමත්ම සුදුසු විදිය. ඔබ විසින් වැළකිය යුතු ආහාර වට්ටෝරුවේ ඔබ කැමතිම දේවල් තියෙන්නත් පුළුවන්. ඉතින් ඔබේ නිරෝගීකම තියෙන ඔබේ අතේ නිසා මේ දේවල් වලින් වැළකීලා ඔබේ ඒ සඳහා අවධානමක් ගන්න නැතුව නැත්නම් දැනටමත් ඔබ එවැනි රෝගී තත්වයකින් පෙළෙනවා නම් මේ දේවල් වලින් වෙන් වෙලා මේ දේවල් වලින් ආරක්ෂා වෙලා ඉන්න එක ඔබට කොයිතරම් වැදගත්ද කියන දේ ඔබ තීරණය කරන්න මේ කතාබහත් එක්ක. දැන් වෛද්‍යතුමනි, බහුගඩු ගල් කියන්නේ මොනවද? එතකොට ඒ සඳහා වෙන පරීක්ෂණ සහ ප්‍රතිකාර මේ සියල්ලම අපි මේ කෙටි කාලය තුළ කතා බහ කරා. අවසාන වශයෙන් මම කැමතියි ඔබතුමන්ට මේ වකුගඩු ගල් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමා නිරන්තරයෙන් මෙවැනි රෝගීන් සමග වැඩ කටයුතු කරන ඔබතුමන්ට තිබෙන අත්දැකීම් එක්ක අවසාන වශයෙන් සමාජයට මොකක්ද ඔබතුමන්ට දෙන්න තිබෙන පණිවිඩය? අපි ඒගෙනත් අපි ඒ වෙනුනොත් වෙලාව වෙන් කරලා තියෙනවා. ඔව්, ඔබ විශේෂයෙන් මේක වළක්වා ගැනීමට තමයි පෙළ ගැසෙන්නට ඕනේ. මම අර කිව්වා පානීය ජල ලීටර් 3ක් භාවිතා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේ මට කාරණයක් අමතක වුණා පුංචි කාරණා. ඔබට ගලක් තිබිලා වැටුණොත් ඒක කවදාවත් විසි කරන්නට එපා. අපි පරීක්ෂණවලදී කියනවා මේ ස්ටෝන් ඇනලිසිස් කියලා. මේ ගලේ තිබෙන සංඝටක අපි කිමිකලි ඇනලයිස් කරනවා. ඉතින් අනේ අපි වෙලාව බලලා ඇවිත් ඒ ගැන කතා කරමු. ලයිෆ් බොයි ෂැම්පූ ලෙත කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. Lifebuoy ඊතරම් ලොක්ක දෙලනපලේ අඩුම මිල රුපියල් 125කට පවුලටම ආරක්ෂාව. ඔව්. අයිතුම් නැපර පුළුවන් කතා බලන එකත් ආරම්භ කරමු. ඔව්. ඉතින් මේ ස්ටෝන් ඇනලිසිස් කියලා කාර්යයක් විශේෂයෙන් මේ ගල් වලට හේතු හොයන ක්‍රියාදාමයේදී වෛද්‍යවරුන් වශයෙන් අපි ඒ ගලක් ඔබට බැරිලා ස්වභාවිකව පහ වුණොත් ඒ ගල විසි කරන්නට එපා. ඒ ගල රැගෙන ඉන්න වෛද්‍යවරයාට බාර දෙන්න. වෛද්‍යවරයා හරහා ඒක මේ ඇනලයිස් කරන්න ඕනේ. ඒ ඇනලයිස් කරලා අපිට බලන්න පුළුවන් මේක හැදිලා තියෙන්නේ කැල්සියම් ඔක්සලේට් වලින්ද, ඊට එහෙම නැත්නම් කැල්සියම් ෆොස්ෆේට් කියන දෙයින්ද, එසේත් නැත්නම් යුරික් ඇසිඩ්ද, එහෙම නැත්නම් ට්‍රිපල් ෆොස්ෆේට්ද කියන, එහෙම නැත්නම් කුඩා දරුවන්ගේ හැදෙනවා මේ සිස්ටීන් ස්ටෝන්ස් කියලා, සිස්ටීන් ගල්. ඉතින් ඒක පරම්පරාකම සහ පරිවෘත්තීය වෙනස්කම් නිසා ඒ දරුවන්ගේ හැදෙන ගල් වර්ගයක්. ඉතින් ඒ ගල හරියට ඇනලයිස් කරගත්තොත් ඔබට අන්න අර විදිහට මේ ඔබ ඔක්සලික් අම්ලය සහිත ආහාර අඩුවෙන් භාවිතා කරන්නේ ඒ නිවැරදි උපදේශන අපිට වෛද්‍යවරුන් හැටියට දෙන්නට පුළුවන්. ඉතින් ඒක ගලක් වැටුනොත් ඔබ අනිවාර්යයෙන්ම ඒක වෛද්‍යවරයෙකුට ගෙනල්ලා ඒක ස්ටෝන් ඇනලිසිස් ඒ ගලේ තිබෙන සංඝටක නිසි ලෙස නිර්ණය කරගෙන ඒ විදිහට ඔබ පරිස්සම් වෙන්නට ඕනේ. ඉතින් ඊටත් අමතරව මේ ගල් වලින් මම අර කිව්ව ගොඩ සංකූලතා ඇති වෙන්නට පුළුවන්. ඔබගේ වකුගඩු අවහිර වෙන්නට පුළුවන්. ඒ වගේම නිතර නිතර මුත්‍රා ආසාදන ඇති වෙන්නට පුළුවන්. සමහර ලාවට ඒකේ අනිත් පැත්ත ඔබට නිතර නිතර මුත්‍රා ආසාදන ඇති වෙනවා නම් ඒ නිසා වකුගඩු ගලක් ඇති වෙන්නටත් පුළුවන්. ඉතින් ඒක නිසා විශේෂයෙන් මේ ගල් වළක්වා ගැනීමට මුත්‍රා ආසාදන ඇතිවීම වළක්වා ගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඊට අමතරව මම කිව්වා මේ අවාසනාවන්ත ලෙස මේ වකුගඩු දෙකේම ගල් ඔබට හැදුනොත් කිසියම් ඔබගේ ශරීරයේ රසායනික වෙනසක් නිසා මේ වෙනස මේ ගල් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ ගල් වකුගඩු දෙකේම ඇති වෙලා ඒ වකුගඩු අවහිර වුණොත් එහෙම නැත්නම් සමහරවිට දීර්ඝකාලීනව ඔබට නොදැනී ඒ ගල් තිබුණොත් වකුගඩු වල අර ක්‍රොනික් පයලොනෙෆ්‍රයිටිස් කියන තත්ත්වයයි ඔබගේ වකුගඩු කුඩා වෙලා හැකිලිලා යන්නට පුළුවන්. එසේ නැත්නම් අවහිර වෙන්නට පුළුවන්. ඉතින් එහෙම වුණොත් අවසානයේ ඔබට නොදැනීම මේ වකුගඩු අකර්මණ්‍ය වෙලා ඔබට අවාසනාවන්ත විදිහට
රුධිර කාන්දුකරණය බද්ධකරණය වගේ ඉතාමත්ම අසීරු අභියෝගාත්මක ප්‍රතිකර්ම වලට යොමු වෙන්නට පුළුවන් ඒක වළක්වා ගැනීමට තමයි ඔබ මේ ගල් බොහොම සරලව ඔබට වළක්වා ගන්න පුළුවන් ඔබගේ ආහාර පාන සහ ඔබ මේ පරිශීලන ගැන කරලා ඒවා ගැන විමසිලිමත් වෙලා ඒවා වෛද්‍ය උපදෙස් ඇතුව ක්‍රියාත්මක කරන රෝගියෙක් වුණොත් විශේෂයෙන්ම මේක ජානගතම විදිහටත් හැදීමේ හැකියාව තිබෙන නිසා වැළඳීමේ හැකියාවක් තිබෙනවා නම් කෙනෙක් මේවැනි කාරණා පිළිබඳව විශේෂයෙන්ම හිතලා බලලා මේ දේවල් වලින් ආරක්ෂා වෙන්න වෛද්‍යතුමන් කියපු ඒ උපදෙස් පිළිපදීම අත්‍යවශ්‍යම වැදගත් වෙනවා නේද වෛද්‍යතුමනි ඔව් මොකද අර රෝගියෙක් ඇත්තටම කීකරු රෝගියෙක් වුණොත් තමයි ඒ රෝගියාගේ ජීවිතයේ සුරක්ෂිතතාවය සහ රෝග වැළක්වා ගැනීමට සෞඛ්‍යංශවලට හැකියාව ලැබෙන්නේ පහසුව ලැබෙන්නේ වෛද්‍යතුමනි දැන් පුංචි අතුරු ප්‍රශ්නයක් කාන්තාවන්ටත් පිරිමි පාර්ශවයටත් මේ රෝගී තත්ත්වයේ අවධානම තිබෙනවා දැන් වැඩි වශයෙන් මේ මුත්‍රා මාර්ගයේ පිහිටීමත් එක්ක මට හිතෙනවා මේ වැඩි වශයෙන් පිරිමින්ට හෝ කාන්තාවන්ට යම්කිසි විදිහට වැඩි බලපෑමක් තියෙනවාද ඉදිරිපස්තාවක් තියෙනවාද වැඩි වශයෙන් හැදෙන පිරිමි පාර්ශවයට හරි නැත්නම් කාන්තා පාර්ශවයට නැත්නම් දෙගොල්ලන්ටම සම ඉදිරිපස්තාවද තියෙන්නේ ඔව් මම හිතන්නේ මුත්‍රා ආසාදන තමයි කාන්තා පාර්ශවයට ගොඩක් වැඩි නමුත් පුරුෂ පාර්ශවයට කාන්තා පාර්ශවයට දෙපාර්ශවයටම ගල් ඇතිීමේ හැකියාව සමානව වගේ තිබෙනවා තමයි තිබෙන්නේ දත් වලින් පේනෙන්නට තිබෙන්නේ. ඔව් තම තමන්ගේ පුරුදු අනුව එහි අවධානම අඩු වැඩි කරගන්න හැකියාව තිබෙනවා. වෛද්‍යතුමනි ඔබතුමන්ගේ මේ ඔබතුමන් රැගෙන විත් තිබෙනවා පුවත් පතක්. මම හිතන ටැබ්ලොයිඩ් පුවත් පතක් වකුගඩුව. වකුගඩු පිළිබඳවම කතා බහ කරන අධ්‍යාපනික පුවත් පතක්. මේ ගැනත් අපි කතා කරමු වෛද්‍යතුමනි. ඔව් මේ පුවත්පත ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඔවුන්ගේ ආධාර උපකාරය ඇතුව තමයි ප්‍රකාශයට පත් කරන ත්‍රෛමාසික වකුගඩු රෝග පිළිබඳ සමාජය දැනුවත් කරන පුවත්පත. ඉතින් මේ පුවත්පත ඇත්තටම සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය තුලින් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් මේ කාරණේ ඇත්තටම මගේ ඔළුවට දැම්මේ කලාශූරි සතිශාන්ත්‍ර එදිසිංහ මැතිතුමා. ඉතින් මුලින්ම එතුමා කිව්වා මේක ඩොක්ටර් ඔබ කොහොම හරි කරන්නට ඕනේ කියලා. නමුත් මට තිබෙන අධික කාර්යබහුලත්වය නිසා මම මුලින් කිව්වා මේක කරන්නට ඉතාමත්ම අමාරුයි කියලා. නමුත් එතුමා නැවත නැවත ඒ කරපු ඒ සාධනීය ඉල්ලීම මට ඉවස දාන්න බැරි වීම නිසා මේ කාර්යය දැනට වසර ගණනාවකට කලින් අපි ආරම්භ කරා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි 20 වෙනි කලාපය දක්වා බොහොම දුෂ්කර ගමනක ඇවිල්ලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ මේකෙන් රෝගීන්ගේ සත්කාරවලට ලැබෙන ආධාරය වගේම මම හිතන්නේ ශ්‍රී ලාංකික සමාජය ඉතාමත්ම හොඳින් දැනුවත් කරනවා මේකේ ලිපි තිබෙනවා භාෂා තුනෙන්ම. ඒ වගේම කුඩා දරුවන්ට ප්‍රහෙලිකාවක් තිබෙනවා. ඒ වගේම ඔබට රෝග වළක්වා ගැනීමට සහ වකුගඩු බද්ධ කරපු අයට ඒ වගේම බද්ධ කරන්න ඉන්න අයට වකුගඩු දායකින්ට මෙයාදී විවිධ පුළුල් පරාසයක පැතිරෙන ලිපි ගණනාවක් සහිත මේ කලාපය ඔබටත් මිලදී ගන්නට පුළුවන්. සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයට ඇමතුමක් දීලා 0112 68251 හරහා ඔබට මේ කලාපය ගෙනගෙන දැනුවත් වෙලා මේ රෝගී සත්කාරවලට උදව් උපකාර වගේම ඔබට දැනුවත්භාවය ලබාගෙන මේ රෝග වළක්වා ගැනීමටත් ඔබට හැකියාව ලැබෙනවා. අද වෙද්දී ඔබට දැනුවත් වෙන්න මාර්ගයන් ගණනාවක්ම තිබෙනවා. විශේෂයෙන්ම දැන් අපේ සියත TV YouTube channel එකේ හරහත් ඔබට පුළුවන් ආධුනික ජීවිතයේ මේ වැඩසටහන නැවත වතාවක් බලන්න ඔබේ හිතවතුන් අතර බෙදා හදාගන්න. ඒ හරහත් ඔබට පුළුවන් නැවත නැවතත් ඒ මතකයේ අලුත් කරගෙන දැනුවත් වෙන්න. ඉතින් අපි ආරාධනා කරනවා මේ දේවල් දැනුවත් වෙනවා වගේම ඔබේ නිරෝගීකම වෙනුවෙන් වැඩි වැඩියෙන් හිතන්න කියලා අද දවසේ අපිත් එක්ක එකතු වුණේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හේයන්තුඩුව මහත්මයා. ඉතින් ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි. මේ වැදගත් කතා බහ වටිනා කතා බහ විශේෂයෙන්ම කාලීන කතා බහත් එක්ක ඔබතුමන්ගේ වටිනා කාලය කරමින් අපිත් එක්ක එකතු වුණාට තවත් දවසක අපි කතා කරමු. වකුගඩු රෝගයේ තවත් විවිධ පැතිකඩයන් තිබෙනවා. ඒ වෙනුවෙන් තවත් දවසක එකතු වෙන්නේ බලාපොරොත්තුවත් එක්ක සම්බුදෙනවා ඔබතුමන්ට. ආයුබෝවන් කියලා. ආයුබෝවන්. ඔබේ නිරෝගී සුව වගේම ඒ නිරෝගී වෙන ජීවිතයට අපේ මානසික සතුටක් වැදගත් වෙනවනේ. එහෙම මානසික සතුට අරගෙන එනවා අපි ලස්සනට ඉන්නකොට. දැන් ඔබ විශේෂයෙන්ම ලස්සනට ඉන්න කාන්තාවක් නම් ඔබ ඔබේ රූපලාවන්‍ය කටයුතු සහ ඔබේ ඔබ අඳින පළඳින ඔබම හැඩවැඩ කරගන්නත් කැමති ඇතින්. ඉතින් එවැනි අයට මේ විශේෂාංගයෙන් අනුතුරු මනෝජ සූදානමින් ඉන්නවා අලුත් හිතවත්තියක් ඔබ වෙනුවෙන් අරගෙන ඉන්න. ඒ තමයි රමේෂා ඕෂිනී මහත්මිය මෝස්ත නිර්මාණ ශිල්පිනියක්. ඉතින් ඒ කතාබහත් එක්කත් එකතු වෙන්න ලස්සනට අඳින්න කරන්න කැමති ඔබට අපි ආරාධනා කරනවා මේ විරාමයෙන් අනතුරුව.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.